උදෙසා ඔබේ පවුල ආරක්ෂා කරගන්න පුළුවන් ඔබේ අසල්වැසියන් ආරක්ෂා කරගන්න පුළුවන් ඒ හරහා අපි රටම ආරක්ෂා කරගන්න පුළුවන් එහෙනම් මූලික පුරුක වැදගත්ම සාධකය ඔබ නිසා අපි ඔබව ඉලක්ක කරගෙන මේ දැනුවත් වීම කරන්න දැන් කතා බහ ආරම්භ කරනවා අද ඔබව දැනුවත් කිරීමේ කාර්යයට ඉතාම වගකීමෙන් එකතු වෙන දෙපාර්ශවයක් ඉන්නවා අපි මේ දෙපළ හඳුනාගමු වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේෂඥ වෛද්‍ය දීපා ගමගේ මහත්මිය ඔබට බොහොම හුරු පුරුදු කෙනෙක්යි අයිබෝන් අයිබෝන් ඒ වගේමයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රජා සෞඛ්‍ය ලේකකාධිකාරී දේශානි හේරත් මහත්මිය අයිබෝන් ඔබතුමියට මේ දෙපළ එකයි අපි ඔබ වෙනුවෙන් කතාබහ ආරම්භ කරන්න සූදානම් වෙන්නේ විශේෂඥ වෛද්‍යතුමනි මම ඔබතුමියට මුලින්ම හැමදාම වගේ යොමු කරන පැනය ප්‍රවෘත්ති බලන්න බැරි වුණත් සමාජ මාධ්‍යවල සැරිසරන්න බැරි වුණත් කාර්ය බහුලත්වයත් එක්ක අපේ ගෘහණියෝ කැමති දැන් මේ මොහොතේ තත්වය ගැන දැනගන්න ඒ නිසා පළවෙනි රැල්ලකදී අපි කතා බහ කරා මුණ ගැහුණා නිරෝධායන ගැන කතා කරා මේ සියල්ලත් එක්ක දෙවෙනි රැල්ලකට අපිට අනපේක්ෂිත විදිහට මුහුණ දෙන්න සිද්ධ වුණා ඒකෙත් ඉහළම තලයට ගියා දැන් අද මේ මොහොත වෙන විට අපේ රටේ තත්වය මොකක්ද ඔව් වසුන්දරා දැන් අපේ රටේ තත්වය කිව්වහම අපි දැන් අර ඔබ කිව්වා වගේ උපරිම තත්වයකට ගිහිල්ලා දැන් ටිකක් අඩුවෙන තත්වයකට මුහුණ දීලා තියෙනවා. ඉතින් මේක අපි ටිකක් අඩුවෙන තත්වයක් කිව්වහම දැන් සෑම දෙයක්ම අමතක කරලා සතුටු වෙන්න යන්නත් හොඳ නැහැ. මොකද මේ හැමතිස්සෙම මේක වෛරසයක්. ඒ වගේම අපි අර කියනවනේ ගෝලීය වසංගත තත්වයක් කියලා. ඒතර මේ ගෝලීය වසංගත තත්වය කියන එක මොන වෙලාවෙ මේ වෛරසය කුමන ආකාරයකින් ආයෙත් මට මොහොත් හොඳයි ඔබතුමීට හොඳට හුරු පුරුදුයි මේ බාධා කරලා වෙලා බලන එකනේ දැන් ඉතින් අපිට පුරුදු දෙයක් මේ දැන් අපි කතා කර කර හිටියේ මේ අලුත් වෛරසයක් එතකොට අලුත් වෛරසයක ගෝලීය වසංගත තත්ත්වයක් එතකොට මුළු අපිට පමණක් නෙමෙයි මුළු ලෝකෙටමත් මේක අලුත් අත්දැකීමක් ඒ වගේම අපි මේ දැන් ওই රැල්ල කියනවා ඊළඟට තව සැරයක් එනකොට ඔන්න තව රැල්ලක් ආවා කියලා දැන් මෙහෙම මේක ඉතින් තව ඉදිරියටත් මේකට අත්දකින්න අපිට ඉඩ තියෙනවා ඒක නිසා මේ හොඳට කියන සෞඛ්‍ය පුරුදු වලට අනුගත වෙලා තමයි මේ කියන දේවල් වලට හුඟම් දෙන්න ඕන. එතකොට මේ දැන් තත්ත්වය කියන එකට. එතකොට දැන් තත්ත්වය බැලුවොත් අපි අර දිනකට වාර්තා වෙන රෝගීන් කියන එක 700ක් 800ක් 900ක් යන ප්‍රමාණයට ගිහිල්ලා ඉතින් ඉතාමත් වෙහෙස දරලා අපි මේ බිම්මට මේ සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ අනිකුත් සියලුම ඒ සඳහා උදව් දෙන අනිකුත් පාර්ශවයන් එකතු වෙලා ඉතාමත් වෙහෙසක් දරලා තමයි මේ යම් කිසි ප්‍රමාණයකට අඩු වෙලා තියෙන්නේ. ඉතින් ඒක මේක නිකම්ම සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි. ඉතින් අපි නිකම් බලන් හිටියොත් අපිට හිතෙනවා මේක වැඩි වුණා දැන් අඩු වෙනවනේ දැන් හරි කියලා. නමුත් ඒක එහෙම දෙයක් නෙමෙයි. ඉතාමත් වෙහෙස දරලා තමයි දැන් දිනකට වාර්තා වෙන ප්‍රමාණය 200ක් 300ක් අතර ප්‍රමාණයකට අඩු වෙලා තියෙනවා. ඉතින් මේක ටිකක් හොඳ තත්ත්වයක්. මම මේ ටිකක් හොඳ තත්ත්වයක් කියන්නේ තාම බිඳුවට ඇවිල්ලා නැහැනේ. එතකොට එකම රෝගී කතාර්ථ නුනොත් තමයි අපිට ඉතින් හොඳ තත්ත්වයක් කියලා සතුරු වෙන්න පුළුවන්. මොකද මම අර කිව්වා වගේ වෛරසයක් ඕනම වෙලාවක ඕනම කෙනෙකුට හුවමාරු වීමේ හැකියාවක් තියෙනවා. එතකොට අර ඔබ අහපු ප්‍රශ්නයට අපිට මුළු රෝගීන් සංඛ්‍යාව බැලුවොත් අද වෙනකොට 86000ක් ඉතින් 87000කට ආසන්න වෙලා තියෙනවා. ඉතින් මරණත් 511ක් කියන්නේ. ඉතින් ඒකත් සැලකිය යුතු තත්ත්වයක්. ඉතින් ඒ වගේම අපි ලෝකයේ බැලුවොතින් ලෝකයේ මිලියන 118ක් රෝගීන් වාර්තා වෙලා තියෙනවා. එතකොට ඒකේ මරණ මිලියන 2.6ක්. එතකොට වැඩිම රෝගීන් වාර්තා වෙලා තියෙන්නේ ඇමරිකාව, ඉන්දියාව, බ්‍රසීලය, රුසියාව ඔයගේ රටවල් වලින්. ඉතින් තාමත් ඒ රටවල්ම තමයි වැඩිම රෝගීන් වාර්තා වෙන රටවල් විදිහට වාර්තා වෙන්නේ. හැබැයි ඔවුන්ගෙත් යම්කිසි අඩුවීමක් දකින්නවා. ගෝලීයවත් යම්කිසි අඩුවීමක් දකින්නවා. රටේ යම්කිසි අඩුවීමක් දකින්නවා. හැබැයි මේකට අපි හැමෝගෙම වගකීමක් තියෙනවා මේ தත්ත්වය මේ අන්දමින් පවත්වාගෙන යන්න. ඉතින් මේ හැමෝම කරන අර සෞඛ්‍ය පුරුද්දට අනුගත වීම තුලින් තමයි මේ අඩුවීම දකින්නේ. මේ කියන දේවල් වලට හැමදාම අපි කතා කරන දේවල් වලට මේ සෑම කෙනෙක්ව දක්වන සහයෝගය නිසා තමයි මේක අඩු වෙන්නේ. ඉතින් ඉදිරියටත් අර සෞඛ්‍ය පුරුද්දට අනුගත වෙන්න කියන ඉල්ලීමත් එක්ක තමයි මම මේ අඩුවීම ගැන කතා කරන්න කැමති. හොඳයි දේශාන් හේරත් මහත්මිය දැන් ඔබතුමිය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පැත්තෙන් ගත්තාම ඔබතුමියතුළු මේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයට පැවරෙන වගකීම මේ වෙලාවේ මොකද්ද කියලා මම කතාව එතනින් පටන් ගන්න කැමතියි. කොහොමද ඔබේ කාර්යභාරය? ඔව් දැන් මේ කොවිඩ් රැල්ල අපි හිතන්නේ 2020 අපි මුලදී අපි දැන් මාස 13ක් 14ක් තිස්සේ මේ කොවිඩ් රැල්ලත් එක්ක විවිධ පාර්ශවයන් මේකට සටන් වදිනවා. ඒත් විශේෂයෙන් සෞඛ්‍ය අපේ අමාත්‍යංශයේ සිටින සියලුම බිම් මට්ටමින් ඉඳලා වැඩ කරන සියලුම සේවකයන් මේ සඳහා දායකත්වය දක්වනවා. ඒතර ත්‍රිවිධ හමුදාව, ඒතර පොලිසිය, ඒ වගේම අපේ
මහජනතාව. ඉතින් මේ මං හිතන්නේ මේ හැමෝගෙම උදව්වත් අරගෙන තමයි මේක ප්‍රතිනියම් කරන්න පුළුවන් කාර්යයක් නෙමේ. මේ ගමන අපි මේ තාක් දුරකට මේ සාර්ථකත්වයක් යම්කිසි දෙයක් අපි ලබා ගත්තා නම් ඒ ලබාගත්තේ සාර්ථකත්වයේ අනුව. ඒක සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියන සෞඛ්‍ය අමාත්‍යාංශයේ අපි මහජනතාවයේ විශේෂයෙන් මේ කොවිඩ් වසංගතයත් එක්කලා මේ sannivedanaya sambandha e kiyanne obala monawa aakarayenda me wasangateyata muhuna diye yutti monawada honda purudu etara mona wage dewal do ogulan danagathi yutte dainikawa me wasangateyen taman godurak pawata patwenne nathuwa tama saha tamaage pawule siulu denama tamaage prajawi sitna siulu denama kohomada araksha karagena tamange dainika jeevitha සාමාන්‍ය පරිදි කරගෙන යන්න පුළුවන් තියෙන සියලුම සෞඛ්‍ය පණිවිඩ සම්බන්ධව අපි දන්නවා අපේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිලවේ බඩවියක් තියෙනවා. එතකොට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් අපි විසින් දිස්ත්‍රික් මට්ටමින් පත් කරපු සෞඛ්‍ය අධ්‍යාපන සම්බන්ධ කටයුතු කරන නිලධාරීන් ඉන්නවා. ඒ වගේම විශේෂඥ වෛද්‍යවරු මඩුල්ලක් ඉන්නවා. එතන හැම කෙනාගේම සහයෝගය අතුව තමයි අපි මහජනතාවේ දැනුවත් කිරීමෙන් තවමත් කරගෙන ඉදිරියට යනවා. මේ හොඳ පුරුදු දිගටම පවත්වාගෙන යෑම සහ මේ වසංගතයෙන් කොහොමද බේරී ඉන්න ඕනේ කියන සියලුම පණිවිඩ සෞඛ්‍ය අමාත්‍යාංශය අනිකුත් ආයතනත් එක්කලා ප්‍රමුඛව ඉදිරියෙන් කරගෙන යන්නේ අපේ කාර්යාංශය. දැන් අපි අද දවසේ කතා කරන්න ප්‍රමුඛ කරගන්න මාතෘකාව තමයි එන්නත් කරන්නේ. විශේෂයෙන්ම මේ කාරණාවෙදී දැන් අපි දැනුවත් මීට කලින් අපිට හුරු පුරුදු නමක් උනේ ඇස්ට්‍රාසෙනිකා කියන එන්නත ගෙනවා ආරක්ෂකංශ සෞඛ්‍යංශවල මුල් පෙළේ කණ්ඩායම් වලට මේක එන්නත් කළා. දැන් ඊට පස්සේ සාමාන්‍ය ජනතාවට ගම්පහ කළු කොළඹ කියන ප්‍රදේශවල දිස්ත්‍රික්කවලට මේ එන්නත්කරණය සිදු වෙමින් පවතිනවා. දැන් මේ ලබා දෙන එන්නත මොකක්ද? ඇත්තට මේ එන්නතෙන් සිද්ධ වෙන්නේ මොකක්ද? සහ මම මේකට තව යමක් එකතු කරනවා. බහුතරයක් දෙනා කියනවා දැන හෝ නොදැන මේ එන්නතේ තියෙන්නේ අර වෛරසකම මාත්‍රාව අඩු කරලා. ඒ කියන්නේ මේ බලය අඩු කරපු වෛරසකම තමයි මේ දෙන්නේ ඇඟ හුරු කරවන්න කියලා. මේ සත්‍යතාවය මොකද්ද? ඔව් මම වසුන්දරා මගෙන් ප්‍රශ්න දෙකක් ඇහුවා. මම එක ප්‍රශ්නයක් කතා කරලා අපි අනිත් එක කතා කරමු. ඒ කියන්නේ එන්නත කියන්නේ කුමක්ද කියන එක කතා කරමු. මේ එන්නත් කරන ක්‍රියාවලිය ගැන අපිට මේ එන්නත් ආවා මොකද්ද කියන එක ගැන කතා කරලා. මම කැමති වසුන්දරා චුට්ටක් කලින් පටන් ගන්න. ඒ කියන්නේ අපි එන්නතක් ලංකාවට ආව විදිහ. එතකොට දැන් අපිට එන්නත් එන්න දැන් මේ ගෝලීයව එන්නත් හදන්න පටන් ගත්තාම රටවල් ප්‍රමාණයකට සමහර රටවල් වලට පමණක් එන්නත් තිය. මොකද මුලින්ම හදනකොට මේ එන්නත් විශාල මිලක් දරන එන්නත් තමයි රටකට මේ ලෝකයට මේ වෙළඳපළට එන්නේ. ඉතින් ඒ නිසා මේ කොක්ස් ෆැසිලිටි දැන් ගොඩක් අයට කොක්ස් කියන නමත් ඇහෙනවානේ. එතකොට කොක්ස් කියන පහසුකම යටතේ එන්නත් ලබා දෙන්න තියෙනවා ලෝකයේ තියෙන ගැවි කියලා ආයතනයක්. ඒ කියන්නේ ග්ලෝබල් ඇලයන්ස් ෆෝ වැක්සින් ඉනිෂියේටිව්. ඉතින් මේ ගැවි කියන ආයතනය මොකද කරේ? ලෝක සෞඛ්‍ය සංවිධානය, යුනිසෙෆ් එක, එතකොට මේ අනිකුත් මූල්‍ය ආයතන තියෙනවා, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, මේ වගේ ආයතනත් එකතු කරගෙන, ඒ වගේම තව රටවල් යුරෝපීන් යූනියන් කියන එකට අයිති අයත් රටවල්, ඒ වගේම අරාබිකරයේ තියෙන සමහර මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන රටවල් බිල් ඇන් මෙලින්ඩ ආයතන, ඒ වගේ මූල්‍ය ආයතනත් එක්ක එකතු වෙලා මේ ගැවි ආයතනය මොකද කරේ? මේ කොක්ස් පහසුකම කියලා එකක් හැදුවා. මේ කොක්ස් පහසුකම කියන එක හදලා රටවල් වලට කිව්වා තමන්ගේ රටට එන්නත් ගන්න කැමති නම් මුලින්ම දෙන එන්නත් ප්‍රමාණයෙන් 20%ක් ලබා දෙන්න කැමැත්තක් තියෙනවා. අපි උත්සාහ දරනවා සෑම රටකටම එකම ආකාරයෙන් තමන්ගේ සිටින ජනගහනයෙන් 20%කට එන්නත් ලබා දෙන ක්‍රමවේදයක් හදන්න. මේ ගැවි ආයතනය මේ රටවල් වලට දැනුම් දුන්නා. ඉතින් අපි කියන්නේ ඔවුන් අර මූල්‍ය ආයතන සමග මොකද කරන්නේ? අර ඖෂධ මේ එන්නත් නිෂ්පාදන සමාගම් සමග සම්මුතියකට ආවා. මුලින් නිෂ්පාදනය කරන එන්නත් අපිට මේ කොක්ස් පහසුකම යටතේ රටවල් වලට ලබා දෙන්න ඔබින් ලබා දෙන්න කියලා. ඒ කියන්නේ නොමිලේ ලබා දෙන පහසුකමක් විදිහට අර ඉතාමත් පොහොසත් රටවල් වලට නෙමෙයි අනිකුත් රටවල් වලට. එතකොට අර රටවල්ට මිලදී ගන්න පුළුවන් අනිකුත් රටවල් වලට. ඒ කියන්නේ අපි කියනවානේ මිඩල් ඉන්කම් සහ ලෝ ඉන්කම් කන්ට්‍රීස් කියලා. මේ රටවල් වලට මොවුන් විසින් මුල අවස්ථාවේදී එන්නත් මේ ලබා දෙන්න රටේ සිටින ජනගහනයේ 20%ක ප්‍රමාණයක් ක්‍රමක්‍රමයෙන් කොටස් වශයෙන් ලබා දෙන්න කැමැත්ත පළ කරලා මොන රටවල්ද මේකට මේ කැමැත්ත පළ කරන්නේ මේ එන්නත් ලබා ගන්න කියලා ඒක
ගිය අවුරුද්දේ අගභාගයේදී කතිකාවතක් ඇති කරගෙන ඒ පහසුකම යටතේ එන්නත් ලබා දෙන්න තමයි සූදානම් වෙලා හිටියේ. එතකොට දැන් අපිට මේ කොක්ස් පහසුකම යටතේ අපිත් එන්නත් ලබා ගන්න කැමැති වෙච්ච රටක්. ඉතින් මේ ආකාරයෙන් ඉන්නකොට රාජතාන්ත්‍රික මට්ටමින් ඉන්දියාවත් සමග ඇති සිදුවන කතා බහේදී අපිට පුළුවන් වෙලා තිබුණා අපේ රජයේ මගින් අපිට ලක්ෂ 5ක ප්‍රමාණයක් එන්නත් අපිට ලබා දුන්නා. ඉතින් මේ එන්නත් ලක්ෂ 5න් තමයි අර ඔබ කිව්ව සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට සහ කොවිඩ් සඳහා උදව් වන අනිකුත් ආරක්ෂක අංශ ප්‍රමුඛ පිළේ වැඩ කරන මේ අනිකුත් අංශවලටත් එන්නත් ලබා දුන්නේ අර මුලම හම්බුන ලක්ෂ 5න් තමයි. එතකොට ඒක ඔවුන්ට සහ අනිකුත් අපි කියනවා අර රටට ඇතුල් වෙන ස්ථානවල කියන්නේ එයාපෝට් එක හාබර් එක වරාය ඒ වගේ ස්ථානවල සිටින අවදානම් කණ්ඩායම් වලට සහ තවත් තියෙනවා වකුගඩු රෝගවලින් මේ පීඩා විඳින කණ්ඩායම් මේ වගේ අවදානම් කණ්ඩායම් කොටසකට ලබා දුන්නේ ඒ ඉන්නත් වලින්. ඊට පසුව රට විසින් මිලදී ගත්තා තවත් ලක්ෂ 5ක්. ඒත් ඉන්දියාවෙන්ම අර සීරම් ඉන්ස්ටිටියුට් ඉන්දියා කියන එකෙන් මිලදී ගත්ත තවත් ලක්ෂ 5ක්. ඒකෙන් තමයි ඔබ කියන අර දෙවැනියට කිව්ව සාමාන්‍ය ජනතාවට එන්නත් ලබා දෙන්න මේ පටන් ගත්තේ. ඒකත් වැඩිම අවදානමක් තිබුණු මේ බස්නාහිර පළාතෙන් තමයි පටන් ගත්තේ. බස්නාහිර පළාතෙත් අපි කියනවා කොළඹ සහ කොළඹ මහනගර සභාව, කොළඹ දිස්ත්‍රික්කයේ අනිකුත් ප්‍රදේශ සහ ගම්පහ දිස්ත්‍රික්කය. ඉතින් මේ තමයි ඉතාමත් රෝගීන් වැඩියෙන්ම වාර්තා වුණු සහ රෝගය පැතිරීම වැඩියෙන්ම තිබුණු ප්‍රදේශ. ඉතින් ඒ ග්‍රාම නිලධාරි කොට්ටාස තෝරලා ඒ අනුව තමයි දැන් ওই සාමාන්‍ය ජනතාවට අවුරුදු 30ට වැඩි කණ්ඩායම් වලට ලබා දුන්නේ. දැන් ඕක ඔහොම දෙන අතරතුරේ දැන් අපිට අර කොක්ස් පහසුකම යටතේ හම්බ වෙනින්නත් දැන් ලැබුණා. ඒ ලැබුණේ අර මුළු ප්‍රමාණයම නෙමෙයි 2,87,000ක ප්‍රමාණයක් දැන්ට ලැබිලා තියෙනවා. එතකොට මේ ප්‍රමාණය දැන් හෙට ඉඳන් දෙන්න පටන් ගන්නවා. අද සංකේතාත්මකව මේක මේ ආරම්භ කරනවා. මම හිතනවා ඔබ හොඳම දවසක අපිට කතා කරලා තියෙන ඉන්නත් ගැන කතා කරන්න. එතකොට අපිට හරි ක්‍රමයට අපි අර කලින් උත්සාහවන්ත වෙලා අපිට ලබා ගත්තේ නැත්නම් ඉන්නත් අපිට දැන් තමයි ඉන්නත් ලැබෙන්නේ. එතකොට මේ අද සංකේතාත්මකව 60 මේ ඉන්නත් ලබා දෙන ඊළඟ ප්‍රමුඛ කණ්ඩායම වෙන්නේ 60ට වැඩි කණ්ඩායම. දැන් කලින් කිව්වේ 30යි 60යි අතර, නමුත් දැන් ඇත්තටම 60ට වැඩි කණ්ඩායම්. ඒ කියන්නේ 30යි 60යි අතර මම දැන් කිව්වේ අර දෙවන අපි මිලදී ගත්ත එකෙන් තමයි. මොකද ඒකෙදි අවශ්‍යතාවයක් තිබුණා පැතිරීම වළක්වීමත්. මේක දැන් මේ එන්නත් මුලදී කිව්වට මේකෙන් රෝගය වළක්වුණා පමණයි කියලා පසුපසුව ලැබුණු සාක්ෂි මත මේක රෝගේ පැතිරීම වළක්වීමටත් උදව් වෙන මේ සාක්ෂි ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ අනුව තමයි 30ත් 60ත් අතර කියලා දෙන්න පටන් අරගෙන, නමුත් 30ට වැඩි සෑම දිනකටම අර අවදානම් කලාපවල දෙන්න පටන් ගත්තේ. එතකොට දැන් අපේ අර මුල කණ්ඩායම උන්නේ මේ විදිහට හඳුනාගත්තේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ ප්‍රමුඛ පෙළේ කියන එකෙන්, ඊළඟ කණ්ඩායම උනේ 60ට වැඩි කියන එක. එතකොට මේ ඉන්නත් අපිට මේ දෙන්න වෙනවා අර අපි ඔවුන් එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. කොක්ස් පහසුකම යටතේ ලබා දෙන ප්‍රමුඛතාවය අනුව මේ දෙවැනි කණ්ඩායම වෙන්නේ අපි 60ට වැඩි කණ්ඩායම. ඉතින් මේ ඉන්නත් ඔවුන් වෙනුවෙන් අපි දැනට වෙන් කළා තියෙනවා. එතකොට අද සංකේතාත්මකව පටන් ගත්තට පසුව, ඒ කියන්නේ අපි සංකේතාත්මකව පටන් ගන්නේ වැඩිහිටි නිවාස දෙකකින් තමයි පටන් ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ පටන් ගැනීමෙන් පසුව හෙට ඉඳන් කොළඹ අර මුලින් පටන් ගත්ත ග්‍රාම නිලධාරි කොට්ටාශවලම 60ට වැඩි කණ්ඩායම් වලට ලබා දෙනවා. ඒ අනුව ඊළඟට තවත් තියෙන අනිකුත් ප්‍රදේශවලටත් ලබා දෙනවා මේ දිස්ත්‍රික්ක දෙකේ. COVID-19 වසංගතයට පාලනය කිරීම සඳහා මේ එන්නත් කරණය කිරීම සිදුවෙන කාලවකවානුවක ඒ සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්න තමයි අද සිකුරාදා නුගසවනේ පළමු පැය අපි වෙන් කරේ. එෙහිදී විශේෂඥ වෛද්‍ය දීපා ගමගේ මහත්මීතාම පැහැදිලිව මේක වෛරසය සහ දැන් අපි ඉන්න තත්ත්වය පිළිබඳව විග්‍රහ කරා. ඒ අතරම මම තව ගැටලුවක් ඇතුමීට යොමු කරා. මේ බහුතරයකගේ මතයක් තියෙනවා කියලා මේ එන්නත අඩංගු කරලා තියෙන්නේ සුළු මාත්‍රීය වශයෙන් වෛරසයද කියලා නිකන් වෙනස් කතා බහක් තියෙන සමාජය තුළ. ඒක ඇත්තද? දැන් මෙහෙම වසන්තර, දැන් සමහර එන්නත් හදනකොට ඒ එන්නතම ඒ වෛරසයම අඩපණ කරලා තියෙනවා. එතකොට අපි සරම්පෙන්නත ගත්තොත් එහෙම අඩපණ කරලා තියෙනවා. පොලියෝ එන්නත ගත්තොත් ඒ වෛරසයම
අඩපණ කර එන්නතකුත් තියෙනවා මරණු වෙන්නතකුත් මරණු වෛරසයක් තියෙනවා එන්නත තුල. නමුත් මේකෙදි මේ කොවැක්ස් කොවිඩ් එකේ අපි දැන් කොවිෂීල්ඩ් කියලා පාවිච්චි කරන එන්නතේ තියෙන හැම එකක් නෙමෙයි. මේකේ තියෙන්නේ වෙනත්ම වෛරසයක්. ඒ කියන්නේ අපිට රෝග ඇති කළ නොහැකි. ඒ කියන්නේ මිනිසුන්ට රෝග ඇති නොකරන ඇඩිනෝ වෛරස් කියන එකක්. ඒක තමයි මරණු වෛරසයේ විදිහට පාවිච්චි කරන්නේ. ඒකට කොවිඩ් වෛරසයට විරුද්ධව ඇඟට ප්‍රතිශක්තිය හදන්න අර කොවිඩ් වෛරසය හඳුනා ගන්න තියෙනවා අපි අර දැන් කොවිඩ් වෛරසයේ තියෙන හැමම දන්නවා අර රම්බුටන් ලෙල්ල වගේ එළියට විහිදුණු මේ දකින්නේම අපි වෛරසයේ විදිහට ඒකනේ ඒකේ අර තියෙන ස්පයික් කියලා අපි කියනවා ඒ ස්පයික් කියන එකේ අර කෙඳි හඳුනා ගන්න පුළුවන් ප්‍රෝටීනයක් හදන අංශුවක් ගෙනල්ලා අර ඇඩිනෝ වෛරසය කියන මරුණු වෛරසයට එකතු කරලා තියෙනවා. එතකොට කොවිඩ් වෛරසය මේක ඇතුලේ නැහැ. හැබැයි කොවිඩ් වෛරසය හඳුනා ගන්න පුළුවන් විදිහට ප්‍රෝටීන් අංශු හදන්න පුළුවන් අංශුවක් ගෙනල්ලා අර ඇඩිනෝ වෛරසය කියන මරුණු වෛරසයකට හේතු කරලා තියෙනා වගේ එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒක එන්නත් කරාට පසුග මොකද වෙන්නේ අර අර ස්පයික් එක එහෙම නැත්නම් අර කෙඳි වගේ එක හඳුනා ගන්න පුළුවන් ඇඟේ ප්‍රෝටීන් අංශු හදලා ඒ වයින් ඇඟේ ප්‍රතිශක්තිය කියන්නේ ප්‍රතිදේහ හැදීමක් සිදු වෙනවා. ඉතින් මේ ආකාරයෙන් තමයි එතකොට ප්‍රතිදේහ වලින් කරන්නේ අර අර අංශුව හඳුනාගෙන වෛරස් එක්මන්ට විනාශ කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒක උඩට වැඩිය බරපතල ක්‍රියාවලියක් මම මේ බොහොම සැහැල්ලුවෙන් කියලා දුන්නේ. ඒ කියන්නේ මේ අර වෛරසය මේක ඇතුලේ නැහැ. වෙනත් ඇඩිනෝ වෛරසය කියන කාණ්ඩයට අයත් අපිට රෝග ඇති කළ නොහැකි වෛරසයක් මරණු වෛරසයක් විදිහට පාවිච්චි කරලා අර අංශු අඳුර ගන්න පුළුවන් ප්‍රතිදේහය හදන්න පුළුවන් තවත් කුඩා අංශුවක් ගෙනල්ලා අර වෛරසයේ මත හේතු කරනවා වගේ එකක් තමයි කරලා තියෙන්නේ. ඉතින් ඒක තිබීම තුලින් ඇඟේ ප්‍රතිශක්තිය හදන්නේ හදන ප්‍රතිදේහ වලින් අර කෙඳි වගේ තියෙන කොරෝනා වෛරසය ඇඟට ඇතුළු වුණාම හඳුනාගන්නේ ඒ මගින්. ඒ මගින් අර වෛරසය විනාශ කිරීමක් සිදු වෙනවා. මේ වෙනකොට අද දවස් වෙනකොට කොයිතරම් ප්‍රමාණයකට එන්නත් පළවෙනි මාත්‍රාව දීලාද තියෙන්නේ? දැන් 107,000කට ආසන්න ප්‍රමාණයකට දීලා තියෙනවා. දැන් ඒ 107,000නුත් කොටසක් අපි දිහා බලන් ඉන්නෝනේ. දැන් මේ එන්නත්කරණය කරන කාල සීමාවේදී අපේ හැසිරීම කොහොම විය යුතුද? ඔව් මං හිතන වසුන්දරා ඒක හොඳ ප්‍රශ්නයක්. ඒතර දැන් අපි මේ කොවැක්ස් ලැබෙන සහන මේ පැකේජ් එකත් එක්කලාම දැන් අපි මිනිස්සු ගොඩාක්ම දැන් කැමැත්තෙන් ඉන්නවා ඇත්තම මේ එන්නත ලබා ගන්න. මොකද අපි දැන් සාපේක්ෂව එන්නත් මේ කරණය කරන සිදු කරන රටවල් එක බලනකොට සමහර රටවල් වල මහජනතාව අතර තියෙනවා එන්නතට කැමැත්තක් නැති පිරිසක්. ඒ සාපේක්ෂව බලනකොට ලංකාවේ එහෙම පිරිසක් ඉන්න ප්‍රමාණය ඉතාමත්ම අඩුයි. හැමෝම කැමැත්තෙන් තමයි ඉන්නේ. මම හිතන්නේ මාධ්‍ය වලින්ම ඕගොල්ලන් දකින්න ඇති පුදුමාකාර ඕනෑකමකින් මේ එන්නත ලබා ගන්න තියෙන පෙළඹීම. එතකොට දැන් මේගොල්ලන්ගේ මං හිතන්නේ අපි සාමාන්‍ය ටිකක් කැමතිනේ අර අපේ කරන වැඩි තව කවුහරි කෙනෙක් කරලා දෙනවා නම් අපි කිසිම වැඩක් නොකර ඉන්න පුළුවන් හරි දැන් මේ එන්නත දුන්නා මගේ වැඩ දැන් ඉවරයි. දැන් මම සුරක්ෂිතයි. එහෙම පුංචි අදහසකුත් තියෙන කටයුකුත් අපේ සමාජයේ ඉන්නවා. ඇත්තට ඒක නෙමේ විය යුත්තේ. දැන් අපි දන්නවා අපිට එන්නත අපි දැන් මේ එන්නත් කරන වැඩසටහන පටන් ගත්තේ ජනවාරි 29 ඉඳලා. ඊට කලින් ඉඳන් අපි ඕගොල්ලන් නිතරම උදේ හවස මාධ්‍ය මගින් නිතරම මං හිතන්නේ අපිම ඇවිල්ලා මේ නුගසෙවනට එක එක මාධ්‍ය වලින් ඇවිල්ලා කියනවා කරන්න ඕන වත්පිළිවෙත් ටික. සමහරවිට දැන් මේ කියනවා උදේ හවස හැමදාම ඕක කියනවා දැන් කිසි වැඩක් නැහැනේ කියන එක. එතන මුව ආවරණය එතකොට දුරස්ථභාවයේ තියාගන්න ඕන එක. ඒ අමතරව අපි දැන් අනවශ්‍ය විට රංචු පිටින් අපි දැන් අපි තැන් තැන්වල උත්සව ශාලාවලට යන එක විනෝද චාරිකා යන එක අනවශ්‍ය විතර කියන්නේ ගමන් සීමා නොකර අවශ්‍යකට අනවශ්‍යකට හැම එකටම සහභාගි වෙන්න තවම අපි කැමැත්තෙන් ඉන්නවා. ඒතර මේ පුරුදු එන්නත දුන්නත් අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතුයි. මොකද මේක ගෝලීය වසංගතයක් අපි දන්නේ නැහැ. තව කොයි කාලෙකින් මේක ඉවර වෙනවද කියලා. ඒතර මේ එන්නත් කරණයෙන් කරන්නේ මේ රෝගය පැතිරීම, තමන් ආරක්ෂා කිරීම සහ සමාජයට පැතිරෙන්න පුළුවන් තන අවස්ථාව අඩු කරන එක ක්‍රමයක් විතරයි. ඒතර අර පරණ පුරුදු ඔක්කොම ටික කරන්න ඕනේ. ඒතර දැන් තමන් එන්නත් කරන තියෙන සායනයට සහභාගි වෙනකොටත් පුළුවන් තරම් අර කියපු ටික මුවාවරණ පවත් කියන්නේ පැලඳගෙන සිටින එක දුරස්ථභාවයේ පොලිමේ තියාගන්න එක අත හොඳට සබඳා තප්පර 20ක් හොදන ඒවා මේවා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඒක තමන් සාපු සංකීර්ණයට යනකොට තමන්ගේ කාර්යාලයට යනකොට ප්‍රවාහන සේවල් වල
ටිකක් අමාරු නා දුරස්ත භාවයේ තියාගන්න. නමුත් ඔබට කරන්න පුළුවන් මුව ආවරණය පළඳින එක තමන් ප්‍රවාහන සේවයට නගින්න කලින් හරි ඒක බැහැල ගියාට පස්සේ හරි ඒ අවශ්‍ය තැන්වලදී පහසුකම් ලබා ගන්න එක. ඒක තවම දිගටම කරගෙන යන්න ඕනේ. ඉතින් ඒ ටික අමතක නොකර කරන්නම ඕනේ. හොඳයි. දැන් එන්නත් කිව්වම අපි දන්නවා දැන් පුංචි දරුවෝ අදමපියෝ පුංචි දරුවන් වෙන්නත් කරන එක කරනකොට ඒගොල්ලන්ව පරික්ෂමින් රැක බලා ගන්නවා. දැන් අපි වැඩිහිටියෝ බවට පත් වෙනකොට අපිට අර පොඩි කාලේ එන්නත් කරපු කාලේ මතක නැහැනේ. දැන් බොහෝ දෙනාගේ මතයක් දෙනවා මේ එන්නත ගන්න එකට පෙළඹීමේ පොඩක් අඩිය පස්සට ගන්න එකක් තියෙනවා. මේ එන්නතේ සයිඩ් ඉෆෙක්ට්ස් තියෙන්න පුළුවන්ද? මම මේ කියන්නේ මේ තියෙන මත ටික ඒ එකින් එක අපි විග්‍රහ කරමු. බහුතරයක් පිරිමි පාර්ශ්වය කියන මේ එන්නත ගත්තහම ඇල්කොහොල් වලත් එක්ක මේක මේ ප්‍රතිචාර දක්වන්නේ වෙනස් විදිහට. ඒ හින්දා මේ එන්නත ගැනීම භයානකයි. ඇල්කොහොල් පාවිච්චි කරන අය වඳ භාවය ඇති වෙනවා කියනවා. ඇඹුල් කන්න හොඳ නෑ කියනවා. නාන්න හොඳ නෑ කියනවා. මේ වගේ විවිධ මත සමාජයේ තියෙනවා. ඇත්තටම මේක එහෙමද? අපි එකින් එක බලමු. දැන් මොකද්ද මේකේ වෙන්නේ කියලා මම හිතනවා. ඊට කලින් පොඩ්ඩක් මේකේ මොකද්ද ඇඟ ඇතුලේ වෙන්නේ කියන එක ගැන දැන් අපි පොඩ්ඩක් කතා කරපු නිසා දැන් ඔන්න එන්නත දුන්නා. එන්නත දුන්නහම ඇඟේ අර අපි දැන් රෝගයට සූදානම් වීමක් තමයි ප්‍රතිදේහය ගොඩක් හදනවා. දැන් මේ ප්‍රතිදේහය හදන්නේ දැන් අපිට වෛරස එන්නේ කොහෙන්ද? වෛරස එන්නේ අපි දැන් දන්නවා අර බිඳිති මඟින් ඇවිල්ලා නාසයෙන් ඇහෙන් හෝ කටි මුකෙන් ඇතුළුනහම මේ වෛරසය ඇතුළු වෙන්නේ ඇත්තම මේක මේ රෝගය ඇති කරන්නේ ශ්වසන මාර්ගයට. ඒතකොට දැන් ශ්වසන මාර්ගයට ඇතිවන රෝගයකට අපි එන්නතක් දීලා ඒතකොට වෛරසයේ ශ්වසන මාර්ගයෙන් ඇතිවෙන ඒ ඇතුළු වෙන වෛරසයට විරුද්ධව දැන් ඇඟේ අර ඇත්තටම මේක මම හැමතිස්සෙම කියන මේක බට හමුදාවක් කියලා. අර හදන්නේ ඇඟ ඇතුළේ බට හමුදාවක් අර සතුරාට විරුද්ධව ක්‍රියා කරන්න. එතකොට දැන් ඔන්න වෛරසයට විරුද්ධව ක්‍රියා කරනවා. දැන් මේ හදන්නේ ඇඟේ ප්‍රතිදේහ එන් ඇතුළුවන්නේ වෛරසයක්. අපේ රෝගය ඇතිවන්නේ ප්‍රධාන වශයෙන්ම අපේ ශ්වසන පද්ධතියට. දැන් මේ වඳභාවය ඇති වෙනවා කියන්නේ ප්‍රජනක පද්ධතිය. එතකොට දැන් මේ එන්නතෙන් එන්නතේ තියෙන කිසිම සංඝටකයක් ගිහිල්ලා අපේ ප්‍රජනක පද්ධතියට බලපාන්නේ විදිහක් නැහැ. ඒ සංඝටකවල එහෙම අඩංගු ද්‍රව්‍යයක් නැහැ. ඒ වගේම හදන ප්‍රතිදේහ මේ වෛරසය ඇතිවන මේ පද්ධතියට තමයි ප්‍රධාන වශයෙන් බලපාන්නේ. ඒ කියන්නේ අපේ ශ්වසන පද්ධතිය හරහා නේ වෛරසය එන්නේ. එතකොට මේ හදන ප්‍රතිදේහ ගිහිල්ලා ප්‍රජනක පද්ධතියට බලපාන්නේත් නැහැ. එතකොට එහෙමනම් ඉතින් අනිකුත් පද්ධතිත් තියනනේ නේද තව අපේ. එතකොට මේ අපිට දැන් මේ කුමන හේතුවක් මත මේ වගේ මේ පදනමක් මත මේ වගේ කතාවක් ආවද කියන එකට හිතා ගන්න අමාරුයි. අපි හිතනවා අර එන්නත දිය නොහැකි කණ්ඩායම් වලට ගර්භණී මව්වරුන් කියන කණ්ඩායම ඇතුළත් වෙච්ච නිසා මේ වගේ කතාවක් ගෙනාවද දන්නේ නැහැ කවුරු හරි. හැබැයි මේ ඒ ගර්භණී මාතාවන්ට දෙන්න බෑ කියලා කියන්නේ පර්යේෂණ වලට වුණ අඩංගු ඇතුළත් නොකරපු නිසා. නැතුව මේකෙන් කිසිම හානියක් දරුවාට වෙනවා කියලා මේ හඳුනාගෙන නැහැ. එතකොට මේකේ ඒ පදනම මම හිතනවා ඒ කතාවේ කිසිම සත්‍යතාවයක් නැහැ. කිසිම ආකාරයකින් වඳභාවය ඇති වෙනවා කියන එක දැනට ඔප්පු කරලා නැහැ මේ ඉන්නතේ. එතකොට ඊළඟ කාරණේ තමයි ඔබ ඇහුවේ මේ මධ්‍යසාරත් සමග මේක රියැක්ට් කරනවද කියන එක. එතකොට මධ්‍යසාර එක්ක ඒ කියන්නේ මේකේ තියෙන සංඝටක ඉන්නතේ සංඝටකත් මධ්‍යසාරවල තියෙන සංඝටකත් අතර මේ බලපෑමක් ඇති වෙනවා කියලා දැනට ඔප්පු කරලා නැහැ. එතකොට දැන් අපිට මධ්‍යසාර ආහෙනම මධ්‍යසාර ගත්තර කමක් නැද්ද කියලා කෙනෙක් ඇහුවොතින් මධ්‍යසාර ගැනීම ඇඟට හොඳ නැහැ. නමුත් අපිට එන්නතත් සමග ක්‍රියා කරයි කියලා එහෙම මේ ඔප්පු කරන්න සාක්ෂිත් නැහැ. ඒක නිසා මේ දෙක අතර සම්බන්ධිකුත් නැහැ. එතකොට අනිකුත් කාරණේ තමයි මේ ඇඹුල් ගන්න. ඔව්. ඒකෙන් දැන් ඔන්න එන්නත ගත්තට පසුව කොයි විදිහට පිළිපදින්න ඕනද කියන වගේ කාරණයක් ඔයි. එතකොට මේ එන්නතත් එක්ක අනිකුත් ආහාර පානවල වෙනසක් කරන්න හෝ එහෙම නැත්නම් මම තව කාරණයක් තියෙනවා මේ පුද්ගලයන් අහන එකක් ඖෂධ ගැනීමේ වෙනසක් කරන්න ඕනද කියන එක. තමන් දිගට පාවිච්චි කරගෙන ඉන්න ඖෂධ තියෙනවා නම් ඒවා වෙනස් කරන්නද මේ ඉන්නත විද්දට පස්සේ කියලා. එහෙම කිසිම වෙනසක් කරන්න උවමනාවක් නැහැ. මේක ඉතාමත් මේ දැනට තියෙන දැන් අපි දැන් මේවා ඔක්කොම අලුත් එන්නත් නමුත් රටක එන්නත ලියාපදිංචි කරන්නේ මේ ගැන තියෙන ආරක්ෂණ ක්‍රමවේදයන් ඔක්කොම මේ මොන වගේ අතුරු ආබාධ ඇතිවේද ඔක්කොම සොයා බලලා. ඉතින් දැන් තියෙන අපිට තියෙන සාක්ෂි අනුව මේක සහ අපේ රටේ පළමුවෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයෙන් ලබා ගත්තේ. එතකොට තියෙන අතුරු ආබාධ ගැන ඇතිවනවටත් වඩා බොහෝම සැලකිලිමත් කණ්ඩායමක්. ඉතින් අපි දැක්ක දෙයක් තමයි ඉතාමත් අසාත්මිකතාවයන් තිබුණු වෛද්‍යවරුන්
පවා මේ එන්නත මට ලබාගත යුතුයි කියලා ඔවුන් විශේෂ මේ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණයක් යටතේ එන්නත ලබා ගත්තා. හැබැයි ඔවුන්ට ඒ වගේ අසත්මිකතාවයක් නැති වුණේ නෑ එන්නතින්. ඉතින් මේක නිසා මේක ආරක්ෂිත එන්නතක් මේ එන්නත ලබා ගන්න ඇඹුල් කන්නද නැත්නම් මස්මාළු කන්න එපාද එහෙම වෙනසක් කරන්න අවශ්‍යතාවයක් නෑ. හැබැයි මම පොඩි කාරණයක් මතක් කරන්න කැමතියි. යම් කිසි ආහාරයකට හෝ ඖෂධයකට තමන්ට අසාත්මිකතාවයක් තියෙනවා කියලා දන්නවා නම් එන්නත ගත්තට පසුව දවසක් දෙකක් ඒ ආහාරය මේ නොගෙන ඉන්න එක හොඳයි. මොකද එතකොට නැත්තම් අපිට ආහාරයටද මේ අසාත්මිකතාවය ඇති උනේ ඖෂධයටද අසාත්මිකතාවය ඇති උනේ කියන එක හොයාගන්න බැරි වෙන නිසා. එතකොට අපි අර මම හිතනවා ප්‍රවේශම් වීම කියන එක විශේෂ ප්‍රවේශමක් සිදු කරන්න ඕනේ. ඒ වගේම විද්දට පස්සේ එක අල්ලල්ල බලන්න හෝ තවය අහනවා මේක තවන්නද කියලා. ඒ වගේ කිසිම දෙයක් කරන්න එපා. තමන්ගේ සාමාන්‍ය දෛනික වැඩ කටයුතු වල නියැලෙන්න පුළුවන්. ඇයි සමහර උද්දපියට මේ එන්නත ගත්තාම පුදුමාකාර ඇඟට අපහසුතාවයන් දැනෙද්දි තවත් සමහර කාණ්ඩයකට කිසිම අපහසුතාවයක් නොදැනෙන්නේ? ඔව්. දැන් අපි අර මේ කතා කරේ මේ නොකල යුතු කියන කොටසට. ඒතකොට මොනවද මේ ඇතිවන අතුරු ආබාධ කියලා ඇහුවොත් ඒ විදපු තැන රිදීමක් ඇති වෙන්න පුළුවන්, රතු වීමක් ඇති වෙන්න පුළුවන්, මේ උණ එන්න පුළුවන්, ඇඟපත වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ඉතින් දැන් මේ උණ එනවා, ඇඟපත වේදනාව ඇති වෙනවා කියන එක සාමාන්‍ය දෙයක්. එතකොට සමහර දෙනෙකුට මේක දැනීම අර අපිට එන්නතක් විද්දට පසුව ඇඟ ඇතුලේ සිදුවන ක්‍රියාවලියක් අපිට ප්‍රතිදේහය හදන්න. ඒ ක්‍රියාවලිය එක එක පුද්ගලයාගෙන් පුද්ගලයාට දැනෙන විදිහ වෙනස්. ඒක නිසා තමයි මේ උණ එන එක හෝ ඇඟපත වේදනාව හෝ ඒ දැනෙන ආකාරය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්නේ. හැබැයි ඉතින් අර එහෙම කිව්වහම කියනවා මේ ඇඟපත වේදනාවක් දැනුන් නැත්තම් ඒ කියන්නේ මට ප්‍රතිශක්තිය හැදෙන්නේ නැද්ද කියලත් අහනවා ප්‍රශ්න. එහෙම වෙන්නේ නැහැ. එන්නත විද්දාම ඇඟේ ප්‍රතිශක්තියක් හදනවා. ඒ හැදීම පුද්ගලයාගෙන් පුද්ගලයාට දැනෙන විදිහ වෙනස් වෙනවා. හොඳයි. ඒ වගේම දැන් මේ එන්නත පිළිබඳව අපි දැනුවත් වෙද්දී ගන්න කියලා අපිට ආරාධනා කරද්දී මේක ගන්න ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. මේ ක්‍රමවේදය පිළිබඳව අපි කතා කරමු. විශේෂයෙන්ම මේ නොදැන කණ්ඩායමක් ඉන්නවා, ඒ පිළිබඳව අපි විශේෂඥ වෛද්‍යතුමීගෙන් අහලා දැනගමු. දැන් මේක කොහොමද මේ බිම්මට මේ සාමාන්‍ය ජනතාවට ලබා ගන්න පහසුකම් මේ වෙනකොට සලස්සලා දෙන්නේ කොහොමද? ඒ සඳහා ප්‍රචාරය යවන්නේ මේ අද දවසේ මේ කණ්ඩායම තමයි අපි ඉලක්ක කරගන්නේ කියලා? ඔව්. දැන් ඇත්තටම දැන් අපි දකිනවා මාධ්‍යවලින් මේ අනවශ්‍ය කලබලයක් ඇති කරගෙන මේ එන්නත් ලබා ගන්න අපකට යුහුසුලුව පෝලිං හැදිලා ඉන්නවා. ඒතර දැන් මෙතන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ඇත්තටම හොඳයි. මොකද එන්නත ලබා ගන්න කැමැත්ත තියෙන කෙනේ කියන්නේ. නමුත් දැන් අපි දන්නවා මේ එන්නත් කරණය ගෝලීය වශයෙන් ලැබෙන රටවල් ප්‍රමාණය හැම රටකටම ලැබිලා නැහැ. සීමිත රටවල් ගානකට විතරයි හම්බෙලා තියෙන්නේ. දැනට අපි මේ ආරම්භයේ මුල් අදීරයේ ඉන්නේ. ඒතර දැන් අපේ අර 120 ජනතාවට ලබා දෙන එක අපි පියවරෙන් පියවර තමයි කරගෙන යන්නේ. එතකොට මේ 120 ජනතාව පියවරෙන් පියවර කියනකොට එකම දවසේ එකම වෙලාවේ හැමෝටම දෙන්න පුළුවන් කමක් නැහැ. මොකද අපිට ගොඩාක් තියෙනවා මේක ලොකු ක්‍රියාවලියක්. අපි බලන්න ඕනේ මේ ඉන්න අපිට රට ගැළපෙනවද, මේවා අපි කොහොමද ගබඩා කරගන්නේ, මොන කණ්ඩායම්ද අවදානම් කණ්ඩායම්, එතකොට මොන වයස් ප්‍රමාණ කටියට දෙන්න ඕනේ, මොන ප්‍රදේශයේද, එතකොට ඒ සඳහා සම්පත් දායකත්වය ලබා දෙන්නේ කවුද, මේ ගොඩාක් ක්‍රියාවලිය අපි බලන්න ඕනේ. නමුත් කියන්න සතුටු කාරණාවක් තියෙනවා. දැන් අපි මේ 120 කණ්ඩායම අතර අපි දැනට කියලා තියෙනවා අපි ප්‍රමුඛත්වය දීපු කණ්ඩායම් කිහිපයක් ඉන්නවා. ඔබට අවස්ථාව ලැබෙනකන් ඉවසීමෙන් ඉන්න ඕනේ. ඒතර ඉවසීමෙන් පොඩ්ඩක් හිටියහම Tamanට සමහර විට අද නෙවෙයි හෙට දවස ඇතුළත තව මාසයකින් තව සුමාන කිහිපයකින් ලැබෙන්න පුළුවන්. ඒතර දැනට වෙන ක්‍රියාවලිය තමයි අපි දැනට බස්නාහිර පළාතේ කොළඹ සහ ගම්පහ කියන දිස්ත්‍රික්වල අවදානම වැඩි කණ්ඩායම් තමයි මේ එන්නත් කරන සඳහා යෝග්‍ය පිරිසක් හැටියට නම් කරලා තියෙන්නේ. ඒතර මේ යෝග්‍ය පිරිස හොයාගන්නකොට එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අපි හිතනවා MOH ඒරියා එක කියලා අපි කියනවා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කියන්නේ ඒ ප්‍රදේශයේ අනුව. එතකොට ඒ බිම් මට්ටමේ ඔබ නිලධාරීන් ඉන්න පුළුවන්. අපි හිතමු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කණ්ඩායමේ අපි දන්නා PHI මහත්තයාකම හැමෝම දැන් දන්නවා. එතකොට ඔබ ප්‍රදේශ ග්‍රාම නිලධාරී කට්ටිය ඉන්න පුළුවන්. මේ සෞඛ්‍ය සම්බන්ධ වැඩ කරන කණ්ඩායම් ඔබට අවශ්‍ය දිනය මේ එන්නත්කරණය කරන්නේ මොන කණ්ඩායම්ද, මොන දිනයේදීද, මොන ස්ථානයේදීද කියලා දවස් දෙක තුනකට කලින් පළමු දවසේදී ඔබට ඒ කියන්නේ ගම් මට්ටමින් ඒ දැනුවත් වීම කරනවා.
සමහරවිට ඔබලා අහලා ඇති දැන් අපි දන්නවා ඩෙංගු ප්‍රවර්ධන කාර්යාවලිය කරනකොට අපි දන්නවා ඒ සතියක් අපි නම් කරාට පස්සේ ඒ ඒ පාරවල් ගානේ අපි දන්නවා අනවුස්මන්ට් එකක් යනවා මේ තමයි අපේ ඩෙංගු සතිය මේවා තමයි කළ යුත්තේ ඒ වගේ පොඩි අනවුස්මන්ට් එකක් ඔයගලන්ට ඇහෙනවා ඇති. ඒතර මේ ක්‍රියාවලියම තමයි විවිධ තැන්වලදී විවිධාකාරයෙන් සිදු වෙනවා ඇති. නමුත් බොහෝ දුරට ඒ ඒ තමන්ට ඒ මිනිසුන්ට අතරට යන්න පුළුවන් ක්‍රමවේද ඒ සෞඛ්‍යවද නිලධාරී කණ්ඩායම හොයාගෙන තියෙනවා. ඒතර අනවුස්මන්ට් එකකින් දෙනවද? ඒතර ග්‍රාම නිලධාරී කණ්ඩායමවල දැනගන්නවද? ඒතර මේ ආදි වශයෙන් තමයි අපි දැනුවත් වීම කරන්නේ. ඒ පණිවිඩය එනකන් පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න ඕනේ. දැන් අපේ රටේ තව ප්‍රශ්නයක් තියෙනවානේ. ඔව්. දැන් අපේ දෙට ඇවිල්ලා නැත්නම් අපේ ප්‍රදේශයට ඇවිල්ලා අනවුන්ස් කරාම එමෙතන නිවේදනය කරාම ඔන්න අපිට එන්නත් දෙනවා කියලා කෝල් කරලා කියනවා එහා පැත්තේ ලේන් එකටත් ඔන්න අපිට නම් දෙනවා ඔයගලන්ට දෙන්නේ නැද්ද කියලා. ඒකට මේ අනවශ්‍ය තදබදය හැදෙන්න තව කාරණාවක් තමයි ඕක. දන්න ඔක්කොටම කියනවා. ඔව් ඒක හරි වසුඳ. ඇත්තට මං හිතන්නේ ගොඩක් වෙලාවට වෙන්නේ ඒකයි. මොකද අපි දන්නවා අපි නියමිත ඉලක්කගත කණ්ඩායමට මේ තොරතුරු ලබා දෙනවා. මොකද අපේ සමාජයේ හරි සත්කාර කියන්නේ හැමෝටම හරි කැමැතින උදව් කරන්න. ඒතර දැන් මේක හැමෝම කැමැත්තෙන් ලබා ගන්නේ. ඒ නිසා දැන් මගේ යාළුවාටත් මගේ එහා පැත්තේ ගෙදර කට්ටියටත් කියන්න ඕනේ කියන ඔයා කියපු විදිහට ක්‍රියාවලිය සිදු වෙනවා. ඇත්තට මං හිතන්නේ මේ අවස්ථාවේදී ඒ කියන්නේ ඒ ක්‍රියාවලිය සාර්ථකව කරගන්න නම් ඕගොල්ලන්ගේ අපට කියන්නේ උදව්වත් අවශ්‍ය වෙනවා. ඒතර තමන්ට අවස්ථාව ලැබුණා මේ කර්මේ ආත්මාර්ථකාමීත්වයෙන් කරන ක්‍රියාවලියක් නෙමෙයි. හරියන අපට හම්බ වෙන වෙන අනිත් එක්කනට කියන්නේ නැතුව ඉන්න එක නෙමෙයි මම මෙතනින් අදහස් කරන්නේ. ඒ හැමෝටම අවස්ථාව ලැබෙනවා නියමිත කාලයේදී. ඒ කාලේ එනකන් තමන්ට අවස්ථාව ලැබුණා නම් ඒක ගන්න. අරගොල්ලන්ටත් අවස්ථාව ලැබෙනවා ඉදිරියේදී. අපි කාටවත් නොදී ඉන්නේ නැහැ. මොකද අපිට හැමෝම ඔබලා ඔක්කොම එකයි. මොකද නමුත් ඒ අවස්ථාවට එනකන් ඉවසිලිමත් ඉන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ මේ වෙලාවේ. විශේෂඥ වෛද්‍යතුමනි මේ දැන් මේ ඔක්කොම කතා කරත් නොදෙන කණ්ඩායමක් කරනවා. ඒ කණ්ඩායම හැම වෙලාවෙම විමසිලිමත්. ඇයි අපිට දෙන්නේ නැත්තේ? මොකද්ද මේකට හේතුව? අපේ දරුවන්ට ඇයි මේක ලැබෙන්නේ නැත්තේ? ඒතර දරුවෝ අවදානම නෙමෙයිද? මෙහෙම කතාවක් තියෙනවා. එන්නත නොදෙන කාණ්ඩයන් මොනවද? ඇයි එහෙම නොදෙන්නේ? දැන් එන්නත නොදෙන කණ්ඩායම කොහම ඉතාමත් සුළු පිරිසක් තමයි ඉන්නේ දෙන්න බැරි කියන එකට හඳුනාගත්ත අවුරුදු 18ට අඩු දරුවන් කියන එක. තාම පරීක්ෂණ කරලා නැහැ අවුරුදු 18ට අඩු. මොකද මේ එන්නත් මේ එන්නත ඉතාමත් ඉක්මනින් ආව එන්නතක්. නැත්තම් එන්නත් ලෝකෙට බිහි වෙන්නේ අවුරුදු 8ක් 10ක් විතර ගිහිල්ලා තමයි එන්නත් පරීක්ෂණ කරලා හිමින් හිමින් තමයි එන්නත් එන්නේ. නමුත් මේ වසංගත තත්ත්වය නිසා ඉතා ඉක්මනින් එනකොට ඒකට පරීක්ෂණ වලට අනුගත කරේ ඉතාමත් සීමිත කණ්ඩායම්. දැන් තමයි ඔවුන් ක්‍රමක්‍රමයෙන් අනිකුත් කණ්ඩායම් වලට එන්නත පරීක්ෂණ වලට ලක් කරන්නේ. ඉතින් පරීක්ෂණ වලට ලක් නොකර කණ්ඩායම් වලට මුලදිම එන්නත අනුමත කරන්නේ නැති නිසා අර අවුරුදු 18ට අඩු කණ්ඩායම මේකට අනුගත වෙලා නැත්තේ. ඉතින් ඒක අපිත් ඒ ආකාරයෙන්ම මේ අර රිසර්ච් එක කියන්නේ කරලා අපි එන්නත් නිෂ්පාදන කණ්ඩායම් ඉදිරියට දාන මේ කණ්ඩායම තමයි අපිටත් ගන්න වෙන්නේ දිය හැකි සහ දිය නොහැකි කියලා. ඉතින් අවුරුදු 18ට අඩු දරුවන්ට දෙන්නේ නැහැ. ඒ වගේම ගර්භණී බවට පත්වුණු කාන්තාවන්ට දෙන්නේ නැහැ. කිරි දෙන මව්වරුන්ට මුල මාස 6 අතරේ දෙන්නේ නැහැ. මේ කණ්ඩායම් තුනටම දෙන්න බැරි හේතුව වෙන්නේ තාම පරීක්ෂණ කරලා නැති කියන එක. ඉතින් ඊට අමතරව පළවෙනි එන්නත් මාත්‍රාව දීලා ඒකේ අඩංගු යම්කිසි සංඝටකයකට ඉතාමත් තීව්‍ර අසාත්මිකතාවයක් ඇති වුණා නම් ඔවුන්ට දෙවෙනි එන්නත් මාත්‍රාව ලබා දෙන්නේ නැහැ. අපි ඒ වගේම තව එක අවස්ථාවක් අරගෙන තියෙනවා යම්කිසි ඖෂධයකට හෝ ආහාරයකට. මේක ඇත්තටම නිෂ්පාදන ආයතනින් ඉදිරිපත් කරපු එකක්ම නෙමෙයි. හැබැයි මේක නිෂ්පාදනය කරලා භාවිතා කරන රටවන ඉන්දියාවේ ඔවුන් මේ මුල් අවස්ථාවේදී ගත්ත අවස්ථාවක්. තීව්‍ර අසාත්මිකතාවයක් ඇති වෙලා යම්කිසි ඖෂධයක එන්නතකට හෝ ආහාරයකට රෝහල්ගත වෙලා හිටියනම් ඔවුන්ව අර සමාජයේ දින අවස්ථාවේදී දෙන්නේ නැහැ. හැබැයි ඔවුන් අවශ්‍යමයි කියලා කියනවා නම් රෝහල්ගත කරලා මේ වෛද්‍ය අධීක්ෂණය යටතේ ලබා දෙනවා. හොඳයි. එතකොට වකුගඩු රෝගීන්, පිළිකා රෝගීන්, මේ වෙනකොට රුධිර පාරවිලයනය කරන රෝගීන්, මේ ආදී වූ හෘද රෝගීන්, මේ කියන කණ්ඩායම් මොන තැනකද ඉන්නේ? අපි එයට දෙනවද? අනිවාර්යයෙන්ම. දැන් මේ ක්‍රමක්‍රමයෙන් දීගෙන යනව කණ්ඩායම් බල බල. හැබැයි මේ එන්නත් ලැබෙන ක්‍රමවේදය අනුව තමයි ඔවුන් වෙතත් ලබා දෙන්නේ. දැනටම වකුගඩු රෝගීන්ට ලබා දීම ආරම්භ කරලා තියෙනවා. පිළිකා රෝගීන් කොටසකට දැන් ක්‍රමක්‍රමයෙන් ආරම්භ කරගෙන යනවා. දැන් අර 60ට වැඩි කියනකොට බොහොමයක් එතනත් ඔවුන් ඉන්නවා. නමුත් අපි ලංකාව පුරාම
මේ දැන් ඊළඟ ඉන්නත් මාත්‍රා ලැබෙනකොට ඔවුන් ක්‍රමක්‍රමයෙන් ඔවුන් වෙතත් ලබා දෙනවා. ඉතින් රෝගය පැතිරීම වැළැක්වෙනකොට ඔවුන් ආරක්ෂාවකුත් ලැබෙනවා. නමුත් ඔවුන් වෙත තමයි ඊළඟ ප්‍රමුඛතාවය තියෙන්නේ. අපි 60ට වැඩි සහ අනිකුත් රෝගාබාධ වලින් පෙළෙන පුද්ගලයන්ට තමයි ඉන්නත් ඊළඟ ඉන්නත් මාත්‍රාවන් ලබා දෙන්නේ. කොළඹට ගම්පහට මේ ප්‍රශ්නේ යම්තාක් දුරකට සහනයක් ලැබෙද්දී පිටපලාත්වල උදවිය විමසිල්ලෙන් ඉන්න අපිට මොකද වෙන්නේ කියලා කාලවකවානුවක් කියන්න පුළුවන්ද අපිට? ඔව්, දැන් මේ හැමෝම අහන දෙයක් කොළඹට විතරද දෙන්නේ, හැමදේම දෙනවා කොළඹට, මේ එන්නතත් කොළඹටද කියලා. ඒ වගේම තමයි මේ බස්නාහිර පළාතේ තමයි වැඩිම රෝගීන් වාර්තා වුණේ. ඉතින් මේ මුලින්ම මෙතන ආරම්භ කරන්න හේතුව වුණෙත් ඒක. ඒ කියන්නේ රෝගීන් වැඩිම ප්‍රදේශයේදී අපි එතන රෝගීන් අපි දැක්කනේ අර මත්ස්‍ය වෙළඳපළේ සහ බ්‍රැන්ඩික්ස් ආයතනයේ වෙලාවේදී මේ අපි අර කියන දෙවන රැල්ල කියන එක මා ලොකු පොකුරක් ඇති වෙච්ච අවස්ථාවේ මේ ලංකාව පුරාවටම ගියේ මේ බස්නාහිර පළාතේ ඇති වෙච්ච මේ රෝග වාර්තා රෝග පැතිරීම තුලින්. ඒ වගේම අපි අද වෙනකොටත් දකින්නේ මේ බස්නාහිර පළාතේ තමයි වැඩිම රෝගීන් වාර්තා වීම තිබුණේ. එතකොට අපි දැන් තමයි ක්‍රමක්‍රමයෙන් ටික ටික අඩු වෙලා යන්නේ. එතකොට අපි මේ බස්නාහිර පළාතට දෙන්න පටන් ගන්න බස්නාහිර පළාතෙත් කොළඹට සහ ගම්පහට කියන්නේ මේ වැඩිම කළුතරට සාපේක්ෂව මේ දෙකේ තමයි වැඩිම රෝගීන් රෝගය පැතිරුණේ. ඉතින් ඒ අනුව තමයි මේ දිස්ත්‍රික්ක දෙක තෝරන්න හේතුව. ඉතින් එන්නත් ලැබෙන ප්‍රමාණය අනුව ලංකාව පුරාම එන්නත් දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පැත්තෙන් ගත්තාම ඉදිරියේදී මොනවාද විශේෂ සැලසුම් මේ එන්නත්කරණය හා සම්බන්ධව ඔබ දියත් කරන? ඔව්, දැන් අපි කොහොමත් එන්නත් කරන වැඩසටහන පටන් ගැන්මේදී අදම අපි සියලුම බිම්මත් මේ සිටින මේ එන්නත් සම්බන්ධව වැඩ කරන සියලුම සේවක කණ්ඩායම් වලට වෛද්‍යවරුන්ට මේ එන්නත්කරණය සම්බන්ධ සන්නිවේදනය සම්බන්ධයෙන් අපි වැඩ කටයුතු කරා. අපි දැන් උත්කරගෙන යනවා. ඊට අමතරව මහජනතාව දැනුවත් කිරීම සඳහා අපි දන්නවා එන්නත්කරණයේදී මොන වයස් කණ්ඩායම් වලට එන්නත්කරණය කරන්නේ, මොන හේතුව නිසාද එන්නත්කරණය නිසා අපි මොන වගේ අතුරු ආබාධ ඇතිවිය හැකිද, එතකොට අතුරු ආබාධ ඇති වුණොත් අපි මොකක්ද කරන්න ඕනේ සම්බන්ධව ඒ සම්බන්ධ අපි දන්නවා. අත්පත්‍රිකා ඒ වගේම පෝස්ටර්ස් වගේ දේවල් අපි නිර්මාණය කරමින් තියෙනවා. මම හිතන්නේ ඒවා අපි එන්නත් කරන සායන ස්ථානවලට අපි බෙදා හරලා තියෙන්නේ. ඊට අමතරව අපි දන්නවා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය, මොකද දැන් අපි දැන් ඔබතුමීගේ වැඩසටහනේ දැන් නිතරම කියවුණා එක එක මිත්‍යා මත කොට නැගිලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ වගේ අර සුබදාය වැඩ කටයුතු කරනකොට නිරන්තරයෙන් ඔය වගේ දේවල් අනිවාර්යයෙන්ම, මොකද අපේ කට්ටිය තාක්ෂණයත් ඉතාමත්ම දියුණු, අන්තර්ජාලය සැරිසරනවා, Facebook තියෙනවා. ඉතින් මේ වගේ විවිධ මත එනවා. ඒතර මේ අපි දන්නා මේ මිත්‍යා මත දුර කරලා මේ එන්නත්කරණය සාර්ථකත්වයක් සඳහා ගෙන යන්න සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහා අපි දන්නා නිල වෙබ් අඩවියක් තියෙනවා. එතකොට Facebook යන මුහුණු පොතක් අපේ තියෙනවා. ඊට අමතරව පැය 24 පුරා ක්‍රියාත්මක වන 1999 සුවසැරිය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් අපි දන්නවා හොට්ලයින් එකක් තියෙනවා. ඒකට අපි අමතුම් ඕනම අවස්ථාවකදී අපි කැමති භාෂාවකට කතා කරන්න පුළුවන් සිංහල, ඉංග්‍රීසි දෙමළ භාෂාවකින් සඳහා වෛද්‍ය මණ්ඩලයක් ඉන්නවා මේ සම්බන්ධව කතා කරලා. ඔබලාට එන්නත්කරණය සම්බන්ධව ප්‍රශ්න තියෙනවාද, ඒ සම්බන්ධව අපි කතා කරලා මිත්‍යා මත තියෙනවා නම් මට මේ එන්නත ගන්න පුළුවන්ද, එන්නත ගත්තොත් මට මොකද වෙන්නේ, මේ සම්බන්ධව ගැටලු තියෙනවා නම් නිරන්තරයෙන් අපිට යොමු කරන්න. කොළඹ මහනගර සභාව මේ කියන සීමාව තුළ යම් කොටසකට එන්නත්කරණය කරලා තියෙනවා. අනිත් කොටස විමසිල්ලෙන් ඉන්නවා. තමන්ට මේ එන්නත්කරණය කවදාද සිද්ධ වෙන්නේ කියන ආදී වූ තොරතුරු දැනගන්න අපිට සාමාන්‍ය ජනතාවට යම් පහසුකමක් ලබා දීලා තියෙනවද? වසුන්දරා, දැන් මේක දැන් මේ කිව්ව තොරතුරු දැනගන්න ක්‍රමවේදයට අමතරව යම් මොකද අපි දැන් මම හිතනවා ඔබ කොළඹ මහනගර සභාව කියලා අහන්නේ නැත්තේ අනිකුත් රටේ තියෙන අර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ක්‍රමවේදයට වඩා පොඩි වෙනසක් තියෙනවා මෙතන, සහ ජනගහණය අධික සහ ඔවුන්ගේ අපි දකින්නවා පොඩි අනිත් ප්‍රදේශවලට වඩා වෙනසක් තියෙන එක. එතකොට තොරතුරු දැනගැනීම ගැන තියෙන අපහසුතාවය නිසා එතකොට තමන්ගේ ඒ ප්‍රදේශවලටත් ඉන්නවා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කෙනෙක්. ඊට අමතරව නගර සභා මහනගර සභාව තුලත් ඉන්නවා ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍යනිලධාරී කෙනෙක්. මම හිතනවා ඔවුන්ට දුරකෘත නැමැතුමක් හෝ ලබාගෙන විස්තර දැනගන්න එක තමයි මේ ඔවුන්ට තමන් වෙත ලැබුණේ නැත්තම්, තමන්ගේ නිවසට පණිවිඩයක් ලැබුණේ නැත්තම් මේ මොවුන්ගෙන් තමයි විස්තර දැනගන්න පුළුවන් වෙන්නේ. දැන් නගර මහනගර සභාව තුල සිටින ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍යනිලධාරීතුමාගෙන් හෝ තමන්ගේ ප්‍රදේශයට අයිති සෞඛ්‍ය වෛද්‍යනිලධාරී කාර්යාලයේ. හොඳයි. මොකද බොහෝ දෙනා විමසීම් කරා අපි කාර්යාලයට යනවා, අපේ සේවයට යනවා. එතකොට අපිට මේක මග හැරුණාද, මොකද අසල්වැසියෝ අරගෙන තියෙනවා කියලා ආරංචියක් තියෙනවා එහෙම කියලා. දැන් ඒ ගැටලුවට තොරතුරු හොයාගන්න වෙන්නේ ඒ කියපු විදියට තමයි. ඒ වගේම නුදුරේදීම පාසල් ආරම්භ වෙනවා. පාසල් දුව දරුවෝ ගැනත් අපි දිගින් දිගටම කතා කරා. ඒ නිසා අද දවසේ ඇත්තට මේ අය ගැන අපි කතා කරන්න ඉඩ වෙන් කරගත්තේ නැත්තේ
හෙටින් ආරම්භ වෙන මේ එන්නත් කරන්නේ පිළිබඳව ඒ අධියර පිළිබඳව කතා කරන්න අද දිනේ වෙන් කරපු නිසා. ඉතින් මේ කතාබහට අපිත් එක්කතු වුණු වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේෂඥ වෛද්‍ය දීපා ගමගේ මහත්මිය, ඒ වගේම සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රජා සෞඛ්‍ය ලේකකා අධිකාරී දේශානි හේරත් මහත්මියටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක එක්වීම සම්බන්ධයෙන්. ආයි දවසකට මුණගැහෙමු. ආයිවන්.